여러분 잘 지냈어요? 저는 잘 지내요. 해모톰 아이브원 케라 스리 한국말 유튜브 채널에 가서 아다트 빈도와게임 사드림 피디간나마 메이비디에겐 바라포르트 웬니 크리아파디아 코하마드 아티트 칼레이트 하르반니 케라 패드리 카란나타 이제 사마하라 아예 코멘트 달아 디부나 코하마드 크리아파디아크 아티트 칼레이트 사가스 카라간니 케라 이제 메이비디에가 아바상 웬니깐 발루하암 파스세 와타 크리아파드 피디반도와 케 아티트 칼레이트 කොහොමද ක්‍රියාපදයක් හදාගන්නේ කියන එකේ ගැටලු සියල්ල निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි අපි බලමු මේකට මේ කොරියානු භාෂාවේ අතීත කාලයට ළමයි ප්‍රත්‍ය තුනයි තියෙන්නේ. ඒ ප්‍රත්‍ය තුන තමයි අස්සයෝ, ඔස්සයෝ, හෙස්සයෝ. අස්සයෝ, ඔස්සයෝ, හෙස්සයෝ. ඉතින් අපි මතක තියාගන්න ඕන ක්‍රියා ප්‍රත්‍ය තුන තමයි මේ ප්‍රත්‍ය තුන කොටස් තුන තමයි අස්සයෝ ඔස්සයෝ හෙස්සයෝ අස්සයෝ ඔස්සයෝ හෙස්සයෝ අස්සයෝ ඔස්සයෝ හෙස්සයෝ කියන එක මතක තියාගන්න වෙනවා අස්සයෝ ඔස්සයෝ හෙස්සයෝ අපි දැන් මුලින්ම බලමු කොහොමද අස්සයෝ පැහැදිලි කරන්නේ ඔස්සයෝ පැහැදිලි කරගන්නේ හෙස්සයෝ පැහැදිලි කරගන්නේ කියලා මූලික හැඳින්වීම කරොත් එහෙම අස්සයෝ භාවිතා කරනවා ක්‍රියාපද ක්‍රියාපද නැත්නම් හොන්යන්සා කියන විශේෂණ පද ඒ හැම පදයකම තියෙන දා අයින් කරාම පස්සේ දා අයින් කරපසුව අයන් ඔයන්න තිනන අපි අස්සයෝ භාවිතා කරනවා ඒ වගේම අයන් ඔයන්න හැරෙනකොට වෙන සොරයක් තිනන අපි ඔස්සයෝ භාවිතා කරනවා හදා වලින් අවසන් වෙලා තියෙන තොන්සා හොන්යොන්සා කියන සීල පද අපි හේයෝ හෙස්සයෝ කියලා හෙස්සයෝ කියලා භාවිතා කරනවා හරි අපි එකින් එක දැන් පැහැදිලි කරගමු මුලින් අපි පැහැදිලි කරනවා අස්සයෝ කියන කොටස අස්සයෝ අස්සයෝ කොහොමද භාවිතා කරන්න කියලා අස්සය භාවිත කරන්නේ මුලින් සඳහන් කරපාරේදී තොන්සා කොරියන භාෂාවේ ක්‍රියාපද වලට තොන්සා කියනවා ඒ වගේම හොන්යොන්සා තියෙනවා ක්‍රියා විශේෂණ පද මේ තොන්සා වුණත් හොන්යොන්සා වුණත් දා අයින් කිරීමෙන් පසුව අපි බලනවා ස්වරයක් තියෙනවද කියලා දා අයින් කරාම ළමයි ඊට මේ පැත්තෙන් දා අයින් කරා ඊට පස්සේ ළඟම තියෙන අකුර බලනවා සොරයක් කියන්නේ ආ ඕ කියන සොර තියනවාද කියලා ආ ඕ කියන සොර තියනවා නම් අපි අස්සය භාවිතා කරනවා එතකොට මේ මුම්පොප්පෝගේ මුම්පොප් එකේදී ළමයි මොනවාද පත්තිම් මිස්සයෝ පත්තිම් තියනවාද නැද්ද කියන එක අදාළ වෙන්නේ පත්තිම් තියනවා නම් තියෙන විදිහට තියනවා නැත්නම් නැති විදිහට තියනවා මේක අපි පත්තිම් නෙමේ බලන්නේ දා අයින් කිරීමෙන් පස්සේ සොරයක් තියනවාද ඒ සොරේ අයන්නද ඔයන්නද එහෙමනම් අස්සයෝ කියන කොටස තමයි අපි යොදන්නේ. අපි උදාහරණ කීපයක් අරගෙන මේක පැහැදිලි කරගමු. පළවෙනි උදාහරණය තමයි කදා. කදාවල දායන් කරාම පැහැදිලි වලට පේනවා කා තියෙන්නේ ආ. ඒ නිසා ආ තියෙන නිසා අස්සයෝ එකතු කරනවා. කා දන අස්සයෝ, කස්සයෝ, කා දන අස්සයෝ, කස්සයෝ. ආ ආ කියන සොර දෙකක් තියෙනවා. ආ ආ ආ ආ එක අයන්නක් බවට පත් වෙනවා. අස්සයෝ බවට පත් වෙනවා. කස්සයෝ ගියා. කස්සයෝ ගියා. ඉතින් ඕජේ කස්සයෝ ඊයේ ගියා දිනන්තුවේ කස්සයෝ ගිසත්තිය ගියා ඔය විදිහට වාක්‍යය ඉතින් ඔයාලට හදාගන්න පුළුවන් අස්සයෝ කස්සයෝ ගියා ඒ වගේම තව එකක් ගමු අපි මන්නාදා මන්නාදා අරගත්තට පස්සේ මන්නාදා දා ඉවත් කරා මන්නා සොර ආ තියෙන්නේ ඒ වගේම කදා කස්සයෝ වුණා වගේ මන්නාදා දා අයින් කරා මන්නා ආ සොරේ තියෙන නිසා අස්සයෝ එකතු කරාම මන්නා දන අස්සයෝ මන්නස්සයෝ බවට පත් වුණා මන්නා දන අස්සයෝ මන්නස්සයෝ මන්නස්සයෝ හමු වුණා මන්නස්සයෝ හමු වුණා තව ක්‍රියාපදයක් ගමු අපි චදා 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 නිදා ගන්නවා චදා නිදා ගන්නවා දා ඉවත් කරා චා ආ ආ තිනවා ආ තින නිසා ආ දන අස්සයෝ ආ දන අස්සයෝ චස්සයෝ චස්සයෝ නිදාගත්තා චස්සයෝ නිදාගත්තා ඒ වගේම ඕනෑම දා අයින් කරාම අයන්න තියෙනවා නම් අස්සයෝ ඒකතු කරන්න පුළුවන් ක්‍රියාපද ඕන තරම් තව ඔයාලා දන්නේවා මේ යොදාගෙන බලන්න පුළුවන් අපි බලමු දැන් දා අයින් කරාම පස්සේ ඕ සොරේ තියෙනවා ඕ සොරේ දැන් අපි බලු ආ තියෙනවා ඒ මුලින් බැලුවේ ඕ සොරේ තියෙනවටත් අපි අස්සයෝ ඒකතු කරනවා උදාහරණයක් වශයෙන් පොදා පොදා බලනවා නරඹනවා පොදා පොදා බලනවා නරඹනවා දා ඉවත් කරා පොවල ඕ ඕ තියෙනවා ඕ ඕ තියෙන නිසා පොදන අස්සයෝ පොදන අස්සයෝ පොදන අස්සයෝ පොවස්සයෝ පොවස්සයෝ
අවසාන අපි සද්ද කරන්නේ පස්සයෝ කියලා. පස්සයෝ බැලුවා, පස්සයෝ බැලුවා, නැරඹුවා, පස්සයෝ බැලුවා, නැරඹුවා. ඒ වගේම ඔදා බලමු. ඔදා එනවා. ඔදා දා අයින් කරාම ඕ පැහැදිලිවම ඕ තිය සොරේ තියෙන්නේ. ඕ දන අස්සයෝ, ඕ දන අස්සයෝ, ඕ දන අස්සයෝ වස්සයෝ බවට පත්වෙනවා. ඕ ආ එකතු වුණාම වා බවට පත්වෙන නිසා වස්සයෝ, වස්සයෝ ආවා, වස්සයෝ ආවා, වස්සයෝ ආවා. ඉතින් ඔයාලට මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති මේ පළවෙනි කොටස කොහමද අස්සයෝ කියන කොටස යොදාගන්නේ කියලා. මේ ක්‍රියාපදත් එක්ක අපි දැන් මුලින් පැහැදිලි කරා වගේ දා අයින් කරාම ආ ඕ කියන ස්වරේ තියෙන අස්සය එකතු වුණා, කදා කස්සය වුණා, පොදා පොවස්සය නැත්තම් පස්සය බවට පත් වුණා වගේ. දෙවෙනි කොටස තමයි මේ මුම් පොබ්බගේ අපි දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටස තමයි ඔස්සයෝ කොහොමද භාවිතා කරන්නේ. ඔස්සයෝ, 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 ඔස්සයෝ හරිම ලේසියි. මොකද්ද යම් කිසි ක්‍රියාපදයක ආග තියෙන දා අයින් කරාම, අයින් කරාම පස්සේ බලනවා ආ ඕ කියන ස්වර දෙක හැරුණකොට. ආ ඕ ස්වර නෙමෙයි වෙන ස්වරයක් නම් අපි, ආ ඕ කියන ස්වර නැතුව වෙන ස්වරයක් නම් එහිදී අපි ඔස්සයෝ කියන ප්‍රත්‍යය තමයි අපි යොදාගන්නේ. ඔස්සයෝ, ඔස්සයෝ උදාහරණ කීපයක් අරගෙන බලමු. ඔස්සයෝ කොහොමද භාවිතා කරන්නේ කියලා. මොක්තා, මොක්තා අපි හැමෝම දන්නවා. මොක්තා කනවා, මොක්තා දායින් කරාම මො ඒක ඕ නෙමේ තියෙන්නේ ඕ කියන සරේ ඕ දන්නවා. සොරාකෝ සොරවල තියෙනවා ඕ අකුරු දෙකක් ඕ ඕ කියලා. මුලින් අපි කතා කරේ පොදාවල පෝ ඕ කියන තොරේ මෙතන තියෙන මොක්තා ඕ කියන සරේ. මොක්තා දා අයින් කරාම මො අර සොර දැන් පච්චිමයක් තියෙනවා ගයන්න. අපි කෝ පච්චිම් ගැටලුවක් නෑ, ඒ විදිහටම තියෙන්න දෙනවා කියලා. අපි බලන්න පච්චිම් නෙමෙයි උඩ තියෙන අකුරේ සොරේ මොකක්ද කියලා. දැන් ආ ඕ කියන සොර නෙමෙයි වෙන අනිත් ඕ තියෙන නිසා මොක්තා දා අයින් කරා මොක් දාන, මොක් දාන ඔස්සයෝ, මොක් දාන ඔස්සයෝ, මොගොස්සයෝ, මොක් දාන ඔස්සයෝ, මොගොස්සයෝ කෑවා. ඒ වගේම බලමු ඉක්තා කියවනවා. ඉක්තා කියවනවා. ඉක්තා දා අයින් කරාම ඒ තියෙන්නේ ආ ඕ කියන සොර නෙමෙයි ඊ කියන සොරය. ඉක් දන ඔස්සයෝ, ඉක් දන ඔස්සයෝ, ඉක් දන ඔක්සයෝ, ඉල්ගොස්සයෝ, ඉල්ගොස්සයෝ කියවා, ඉල්ගොස්සයෝ කියවා, ඉල්ගොස්සයෝ කියවා. තොර අපි දැන් උදාහරණ දෙකක් ගත්තා. තව උදාහරණයක් අපි බැලුවොත් එහෙම අපි ඔයාලට සමහර ගැටලු තියෙන තැන තමයි තත්තා. තත්තා කියන්නේ අහුන් කාදේන. තත්තා තත්තා කියන එකේ ළමයි බාන්න. තත්තා 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 කියන එක දායින් කරාම ත කියන එක අ කියන ස්වරයේ තියෙනවා. එතකොට යට තියෙන පච්චිමේ අර්ථ යන්න ඒක රයන්නක් බවට, අල්ලයන්ක් බවට පත් වෙනවා. තත්තා දායින් කරාම ත දන ඔස්සයෝ, ත දන ඔස්සයෝ, ත දන ඔස්සයෝ. යට තියෙන පච්චිමය එතනදී අල්ලයන් බවට පත් වෙනවා. ඒ නිසා තරොස්සයෝ බවට පත් වෙනවා. තරොස්සයෝ ඇහූ, ඇහුම්කන් දුන්නා, ඇහුවා. ඒක අර විමසුවා නෙමෙයි, ඇහම් කිසි දෙයක් අපි ඇහුවා, ඇහුම්කන් දුන්නා. තරොස්සයෝ, තරොස්සයෝ ඇහුම්කන් දුන්නා. තරොස්සයෝ, තරොස්සයෝ ඇහුම්කන් දුන්නා. ඒ කතාවට ඇහුම්කන් දුන්නා. ඒ කියපු දෙයට මම ඇහුම්කන් දුන්නා. තරොස්සයෝ, තරොස්සයෝ. ඒ වගේ උදාහරණ තමයි කොත්තා. කොත්තා කියන්නේ ඇවිදිනවා. කොත්තා දා අයින් කරාම ඒත් තියෙන්නේ ඕ කියන ස්වරය. කොත්තා ඒත් අර තත්තා තොරොස්සය වුණා වගේ කොත්තා කොරොස්සයෝ, කොත්තා කොරොස්සයෝ ඇවිද්දා. කොත්තා කොරොස්සයෝ බවට පත් වෙනවා. මුත්තා විමසනවා. මුත්තා එකත් මුත්තා දායින් කරා ඒත් තයන්න රයන්න බවට පත් වෙනවා. මුත්තා, මුත්තා දායින් කරා ඔස්සය එකතු කරාම මුරස්සයෝ. මුරස්සයෝ කියන්නේ විමසුවා, කෙනෙක් යමක් විමසනවා. මුරස්සයෝ, මුරස්සයෝ, මුරස්සයෝ විමසුවා. තව ගැටලු ඇති වෙන තැනක් තමයි දැන් සල්දා ජීවත් වෙනවා, ඒ වගේ මන්දදා හදනවා, මේ වගේ තැන්වලදී කොහොමද කරන්නේ. සල්දා කියන එකේ ළමයි, සල්දා කියන එකේ වලට පේන සල්දා කියන එකේ මේක අපි දැන් වෙනම මෙතනින් ගන්නේ සල්දා. ඒකෙදි අල්ලා යන්න එහෙමම තියෙන සල්දා කියන එකට අපි එතන දැන් එතන බැලුවාම ළමයි සල්දා කියන එකේ
සා කියන්තන අයන්නත්තිය නිසා අස්සයෝ ගණ්ඩ වෙන්නේ සල්දා සරස්සයෝ. සරස්සයෝ ජීවත් වුණ හංගුගේ සරස්සයෝ කොරියාවේ ජීවත් වුණා. ශ්‍රී ලංකාවේ සරස්සයෝ නේ ලංකාවේ ජීවත් වුණේ වගේ සරස්සයෝ ජීවත් වුණා. මන්දල්දා කියන එක අරකට වඩා වෙනස්. මන්දල්දා සල්දා සරස්සයෝ වුණා. මන්දල්දා මන්දරොස්සයෝ බවට පත් වෙනවා. මන්දල්දා මොකද මන්දල්දා කියන එක දායන් කරාම අ කියන ස්වරයේ තියෙන නිසා මන්දරොස්සයෝ 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 හැදුවා. මන්දරොස්සයෝ කේකරල් මන්දරොස්සයෝ පිබිම්බබල් මන්දරොස්සයෝ කියලා අපිට උදාහරණ වාක්‍ය හදන්න පුළුවන්. ඒ වගේම තව තියෙන පැහැදිලි කරගන්න අපිට අවස්ථාවක්. ඒ තමයි යම්කිසි අවස්ථාවක දායින් කරාන් පස්සේ ඊ කියන ස්වරය આવොත් ඊ කියන ස්වරය આવොත් ඊ වලට ඕ එකතු වෙලා ඒක යොයන්නක් බවට පත් වෙනවා. යෝ 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 කියන බවට පත් වෙනවා. යෝ අක්ෂරේ බවට පත් වෙනවා. කරච්චිදා බාර කරච්චිදා කියන්නේ උගන්වනවා. කරච්චිදා කියන්නේ උගන්වනවා. කරච්චිදායේ දායින් කරාම ඊ වලට ඔස්සයෝ එකතු කරාම ඊ ඕ යෝ බවට පත් වෙලා කරච්චෝ වෙනවා. කරච්චොස්සයෝ කරච්චොස්සයෝ ඉගෙනවා. කරච්චොස්සයෝ ඉගෙනවා. කරච්චොස්සයෝ ඉගෙනවා. ඒ වගේම මසිදා බොනවා. මසිදා දායින් කරා මසිදා කියන එකේ මසි කියන එක ඊ තියෙන නිසා මසිදාන ඔස්සයෝ මාසොස්සයෝ බවට පත් වෙනවා. මාසොස්සයෝ මාසොස්සයෝ මසිදා මසිදායින් කරා මසි ඊ තියෙන නිසා ඊ ඔස්සයෝ මාසොස්සයෝ 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 බිව්වා. ඒ වගේම පෙව්දා ඉගෙන ගන්නවා. ඒ වගේ තැන්වල උයන්න තිබුණොත් එහෙම ඒක වොයන්නක් බවට පත් වෙනවා. පෙව්දා 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 දායන් කරා ඌ වෝ බවට පත් වුණා. ඌ ඕ එකතු වුණාම වෝ වෙනවා. පෙව්දා පෙවෝ පෙවොස්සයෝ 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 ඉගෙන ගත්තා. පෙවොස්සයෝ ඉගෙන ගත්තා. පෙවොස්සයෝ ඉගෙන ගත්තා. එතර කරච්චිදා කරච්චොස්සය බවට පත් වුණ කරච්චොස්සය මසිදා මසස්සය බවට පත් වුණ පෙව්දා පෙවස්සයෝ. ඒවාගේම අපිකවා හංගන්සා වලත් මේක යොදා ගන්නවාගෙන හංගන්සා විශේෂණ පද දැන් මෙප්තාගූහාම සැරයි ඒවා විශේෂණ ක්‍රියාපද. ඒක විශේෂ නාම් පද දිරත් ගන්න පුළුවන් දෙකරම ගන්න පුළුවන්. හරි බල මෙප්තා කොහම වුණත් මෙප්තා සැරයි මෙප්තාගෙනක දායන් කරාම ඔයාල් පැහැදිලි පේනවා. මෙප්තාවල ඒක අල්පයන්න තියෙනවා. අල්පයන්න තියෙන නිසා ඒ වගේ තැන්වල මෙප්තා ඒ අල්පයන්න උයන්නක් බවට පත් වෙලා අවසානයේ වෝ තමයි බවට පත් වෙන්නේ. මෙප්තා මෙවෝයෝ වර්තමාන කාලේ මෙවස්සයෝ මෙවස්සයෝ. ඒවා කොහමද මේ එන්නේ කියලා ලොකෝට හිතන්න නැතුව වචන පිටින් මත තියාගන්න එක හොඳයි. මෙවෝයෝ වර්තමාන කාලේ මෙවස්සයෝ මෙවස්සයෝ සැරුණා. මෙවස්සයෝ සැරුණා. ඒ වගේ තොප්තා ගත්තාම තොප්තා රස්නේ තොප්තා තොවෝයේ වර්තමාන කාලේ තොවස්සයෝ 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 රස්නේ වුණා. තොවස්සයෝ රස්නේ වුණා. චොත්තා චොත්තා කියන්නේ හොඳයි. චොත්තා චොත්තා හොඳයි. ඒකේ චොත්තා කියන එක විශේෂයෙන්ම ඕ තියෙන නිසා එතන ආයෝ එකතුලා චොවායෝ අස්සයෝ එකතුලා චොවස්සයෝ හොඳ වුණා. චොවස්සයෝ හොඳ වුණා. තර මෙප්තා මෙවස්සයෝ බවට පත් වුණා. මෙවෝයත වර්තමාන කාලේ මෙවස්සයෝ අතීතේ මෙවස්සයෝ. තොප්තා තොවෝය වර්තමාන තොවස්සයෝ තොවස්සයෝ රස්නේ වුණා. චොත්තා කියන්නේ හොඳයි. එතකොට චොත්තා චොවාය වර්තමාන චොවස්සයෝ හොඳ වුණා. චොවස්සයෝ හොඳ වුණා. ඒ වගේම අපිට තවනේ චුප්තා සීතලයි. චුප්තා චුප්තා කියන එකත් චුවෝයෝ චුවෝයෝ තම වර්තමාන කාලේ චුවෝයෝ සීතලයි. චුවස්සයෝ චුවස්සයෝ සීතල වුණා. චුවස්සයෝ සීතල වුණා. එතන අපි කොටස් දෙකක් දැන් අපි ඉගෙනගෙන ආවා. අස්සයෝ කොහොමද යොදාගන්නේ, ඔස්සයෝ කොහොමද යොදාගන්නේ කියලා. අවසාන කොටස තමයි හෙස්සයෝ 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 කොහොමද ක්‍රියාපදත් එක්ක යොදාගන්නේ, හෙස්සයෝ කොහොමද ක්‍රියාපදත් එක්ක යොදාගන්නේ. මේකලම වර්තමාන ප්‍රත්‍ය තමයි හේයෝ කියන එක. එතකොට හේයෝ කියලා යොදපු සෑම තැනක්ම හෙස්සයෝ බවට පත් කරන තමයි තියෙන්නේ. අපි මෙහෙම කතා බලමු. මෙහෙම බලමු කොහොමද බලන්නේ. හදාවලින් අවසන් වෙලා තියෙන සියලු ක්‍රියාපද, හදාවලින් අවසන් වෙලා තියෙන සියලුම පද සියලුම ක්‍රියාපද අපිට පුළුවන් හෙස්සයෝ බවට පත් කරන්න අතීත කාලයේදී.
කොම්බු හදා ජාතීත කාල වර්තමාන කාලේ එක පටලව ගන්න එපා. වර්තමාන කාලේ කොම්බු හේයෝ. අපි මේ වීඩියෝ කතා කරන්නේ අතීත කාලේ නිසා කොම්බු හදා තින් මතක් කරනවා නිකන් කොම්බු හේයෝ වර්තමානේ කොම්බු හෙස්සයෝ කොම්බු හෙස්සයෝ පාඩම් කරා කොම්බු හෙස්සයෝ පාඩම් කරා නැත්නම් අධ්‍යයනය කරා ඉගෙන ගත්තා කියන අදහස ගන්න පුළුවන් කොම්බු හෙස්සයෝ. තව බැලුවොත් යොයෙන් හදා යොයෙන් හදා යොයෙන් හදා කියන්නේ චාරිකා කරනවා යොයෙන් හදා යොයෙන් හෙස්සයෝ යොයෙන් හෙස්සයෝ චාරිකා කරා යොයෙන් හෙස්සයෝ චාරිකා කරා. චුල්බල් හදා පිටත් වෙනවා චුල්බල් හදා චුල්බල් හේ වර්තමාන කාලේ චුල්බල් හෙස්සයෝ චුල්බල් හෙස්සයෝ පිටත් වුණා චුල්බල් හෙස්සයෝ පිටත් වුණා. තව උදාහරණයක්ම සිජක් හදා ආරම්භ කරනවා සිජක්කේයෝ වර්තමාන කාලේ සිජක්කේයෝ සිජක් හෙස්සයෝ ආරම්භ කරා සිජක් හෙස්සයෝ ආරම්භ කරා. ඉතින් හදා වලින් අවසන් කරලා තියෙන ක්‍රියාපද ගොඩාක් තියෙනවා ළමයි. අපේ බලුවොත් එහෙම චොන්සෝ හදා පිරිසුදු කරනවා චොන්සෝ හෙස්සයෝ සල්කජි හදා පාදෙන් සුදු සල්කජි හෙස්සයෝ. ඒ වගේම සරං හදා කියන එකත් ආදරය කරා කියන්න ඕන සරං හෙස්සයෝ ආදරය කරා. ඒ වගේම චොවා හදා දැන් චොවා අපි ඉස්සෙල්ලා කතා කරා චොවස්සයෝ හොඳ වුණා. චොවා හදා කියන්නේ කැමති වෙනවා කියන එක. චොවා හදා කැමති වෙනවා චොවා කැමති වුණා චොවා හෙස්සයෝ කැමති වුණා ඒ වගේම පල්ලේ හදානේ රෙදි හොදන පල්ලේ හදා පල්ලේ හෙස්සයෝ. ඒ වගේ තව අපි සාමාන්‍ය වෙන හොංගන්සා පද ටිකක් ගත්තොත් එහෙම නිතර භාවිතා කරන ඒවා යෙප්පදා ලස්සන කියන එක යෙප්පසයෝ යෙප්පදා යෙප්පයෝ යෙප්පසයෝ යෙප්පසයෝ. ඒවනම් කොහමද ආවේ කියලා හිතන්න යන්නේ නැතුව වචන පිටින් ඉගෙන ගන්න එක හොඳයි. මොකද සමහර ක්‍රියාපද මේ වගේ විශේෂණ පද තියෙන ළමයි ඒවට මේ අස්සෝ ඔස්සෝ හෙස්සෝ කියලා වෙනම බෙදලා ගන්න බැරි ඒවා. ඒවට අපි කියනවා අවිධිමත් පද. අවිධිමත් ක්‍රියාපද අවිධිමත් විශේෂණ පද තියෙනවා. ඒවා බැලුවොත් එම පප්පුදා කාර්ය බහුලයි පප්පස්සයෝ කාර්ය බහුල වුණා යෙප්පදා යෙප්පසයෝ පප්පුදා පප්පස්සයෝ යෙප්පදා යෙප්පසයෝ අප්පුදා අප්පස්සයෝ අප්පුදා ලෙඩ වෙනවා අප්පස්සයෝ ලෙඩ වුණා පප්පස්සයෝ කාර්ය බහුල වුණා යෙප්පසයෝ ලස්සන වුණා. ඒ වගේ අපිට ගන්න පුළුවන් එවැනි පද. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ සම්පූර්ණ අතීත කාලයේ කොහොමද ක්‍රියාපදයක් හරි මේ වගේ විශේෂණ පදයක් හරව ගන්න කියලා. මේකට විධිමත් විදියට තියෙනවා ප්‍රත්‍ය තුනක් අස්සය ඔස්සය හෙස්සය කියලා. අපි අස්සය භාවිතා කරනවා යම් කිසි ක්‍රියාපදයක නැත්නම් විශේෂණ පදයක අග දා අයින් කිරීම පසුව ආ ඕ කියන සොර තියෙන අස්සය භාවිතා කරනවා. ඒ වගේම ඔස්සය යම් කිසි ක්‍රියාපදයක අග තියෙන දා අයින් කිරීම පසුව ආ ඕ හැරණු කර වෙන සොරයක් තියෙනවා නම් මේක පත්‍යෙන් තියෙනවා. ඒවා ඒ විදිහටම තියෙනවා අයින් කරන්න යන්නේ නැහැ. ඒ නිසා දා අයින් කිරීම පසුව ආ ඕ කියන සොර හැර වෙනස් සොරයක් නම් තියෙන්නේ. ඒ වගේ තැන්වල ඔස්සයෝ යොදනවා කියලා කිව්වා. හදා වලින් අවසන් වෙලා තියෙන සෑම පදයක්ම අපි කිසි ගැටලුවක් නැතුව හෙස්සයෝ කියලා අපිට පුළුවන් නේද? අපි ඉල් හදා ඉල් හෙස්සයෝ මේ වැඩ කරා ඉල් හෙස්සයෝ වැඩ කරා. යාගේ හදා යාගේ හෙස්සයෝ කතා කරා. මල් හදා කියනවා මල් හෙස්සයෝ කිව්වා. ඔය විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් නේ. මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලා ඉවරනකම් බලන්න ඇති කියලා. ඉතින් බලලා ඔබ යම් කිසි දැනුමක් ලබා ගත්තා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි අලුත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. 2 හරු පොනසේයෝ 2 පොනසේයෝ අනුන් කෙසේයෝ.